ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ සතු වූ භාග්‍ය සම්පන්න ගුණයද අද දවසේදී මේ මහා සංඝ සමාජය අත්විඳින්නේ? මෙහෙමයි නෝන, ඒක තමයි පිනේ විපාක කියන්නේ. තේනද? ආයුෂ වර්ණයේ සැපේ බලය. තේන? පිනේ විපාකෙත් දැන් අපි දානයක් දෙන්න යන මොහොතේ අපි ඒ දානයේ අග්‍රමුදේ මුලින්ම දාන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. තේන? අපි දෙවියන්ට මෙහෙම කළා අධ දෙක නවල වන්දනා කළත් අපි දොහොත් මුදුන් දීලා වන්දනා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. මොකක්ද මේ? දාන පාරමිතාවේ ශක්තිය. දස පාරමී ධර්මයන්ගේ ශක්තිය. තේන? ඒ දස පාරමී ශක්තිය තුල ලබන්නා වූ ඒ පිනේ ඵලය තමයි බුදුරජාණන් වහන්සේ ලබන්නේ. දැන් බලන්නකෝ අද සමාජයේදී හැ බලන්නකෝ සමාජයේ කොච්චරනම් මිනිස්සු ප්‍රභු ජීවිත මහේශාක්‍ය ජීවිත ගත කරන අය කොච්චරනම් අනුන්ගෙන් ප්‍රසාදයන් ලබනවද? ඈ කොච්චරනම් ලබනවද? ඒතොර එවැනි කිසිම ප්‍රසාදයක් ලබන්නේ නැති කොච්චරනම් මිනිස්සු ලෝකේ ජීවත් වෙනවද? ඒ වගේම සමහරු කොච්චර ප්‍රභූ ජීවිත ධනවත් ජීවිත ගත කළත් සමහරට එයාගේ නෝනවත් එයාට ගරු කරන්නේ නැහැ. ඒ වගේ මේ සමාජය තුළම අපි දකිනවා මිනිස්සෙයින් අතර බුද්ධත්වයට පත් වුණා නෙමෙයි මේ මිනිස්සෙයින් අතර අපි සමාජයේ දකිනවා ඒ එක එක කෙනාට නෝනා තමන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ ජනප්‍රියභාවය කියන කාරණේ කීර්තිය ප්‍රශංසා මේ ලැබෙන්නේ යාගේ කුසල් සංස්කාර නිසා. ඒ පිනට අදාළව කුසල් සංස්කාරයන් නිසා මිය පරලව ගිහිල්ලා අවුරුදු 100ක් 200ක් 300ක් ගියාම එයාගේ නම කියවෙනවා. ඒක නම කියනවා එයාගේ පිනේ ශක්තිය එක. ඒකට බුදුරජාණන් වහන්සේලා මේ මොහොතේ අපි භාග්‍යවතුන් වහන්සේ කියන නමින්ම බුදුරයන් වහන්සේට අමතන්නේ නෝනා බුදුරයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක්ේ පුරාගෙන ආපු පාරමී ශක්තියේ බලයමයි. බුදුරයන් වහන්සේට 23 මහා පුරුෂ ලක්ෂණ 15 වෙනි කුමක් නිසාද? ඒ පාරමී ශක්තිය. බුදුරයන් වහන්සේගේ වාග් විලාසය, කතා විලාසය මේ සෑම සියලුම දෙනාට වඩා බුදුරයන් වහන්සේ ඉහළින් තිබෙ කුමක් නිසාද? උන්වහන්සේගේ පිනේ ශක්තිය. එනිසා ඔබ පින කෙරෙහි විශ්වාසය ඇති කරගත්තොත් පින තුල ශක්තිමත් වෙන්න වෙන්න ඔබටත් ආවිෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ ජීවිතේ පුරාවටම ලැබෙනවා. දැන් ජීවිතේ වැරදි කරමින් ජීවත් වෙන කෙනෙක්ද, පින් කරමින් ජීවත් වෙන කෙනෙක්ද, මරුණාට පස්සේ දීර්ඝ කාලයක් අපි කතා කරන්නේ යහපත් ආකාරයෙන් ජීවත් වෙච්ච. ඒතොරේ යහපත් ආකාරයෙන් ජීවත් වෙච්ච කෙනාට ඇයි අපි කතා කරන්නේ පිනේ ඵලේ? එනිසාම ඕනෑම කෙනෙක්ගේ ජනප්‍රියභාවය කියලා කියන්නේ නෝනා සීලේ ආනිසංසයක්මයි, දානේ ආනිසංසයක්මයි, මෛත්‍රී ආනිසංසයක්මයි. ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ වුණත් අපි මේ බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මේ දක්වන්නා වූ සෑම ගෞරවයක්ම බුදුරජාණන් වහන්සේ පිරුවා වූ දසපාරමී ධර්මයන්ගේ ශක්තිය. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, අප තවදුරටත් අවධාරණය කරගත යුත්තේ ඔබ වහන්සේලා ගිහි සමාජයෙන් ලබන්නා වූ මේ සිව්පසය, උපස්ථානයන්, සියලු පුද සත්කාරයන් පිටුපස බුදුහිමියන්ගේ භාග්‍යවන්ත ගුණය හේතුවක් හැටියට අපිට දකින්නට පුළුවන් කියන කාරණයද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ? අපි මේ ලබන්නේ බුදුරයන් වහන්සේ නිසානේ. අපි මේ පින්ඩපාතයක් ලැබුද්දී ඉස්සෙල්ලාම බුදුරයන් වහන්සේටයි පින් දෙන්නේ. දැන් මම හැමදාම උදේට හයාමාට පින්ඩපාතේ වඩිනවා. මම පින්ඩපාතේ වඩිද්දී පාත්‍රේ ගන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලාම කොහේ හරි අපි ගමකන ඉන්නේ, ගමේ එක්ක පන්සලක් තියෙනවා, පුදබිමක් තියෙනවා, පූජා ස්ථානයක් තියෙනවා, ඒ පැත්ත හැරිලා තුම්පාරක් නමස්කාරයක් කරලා බුදුරජාණන් වහන්සේට, ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා කියලා මම මුලින්ම කියනවා. ඊළඟට මම කියනවා නපුරු මිනිසුන් නපුරු සතුන් මුණ නොගැසේවා කියලා. මොකද අපිට පින්ඩපාතේ ලැබෙන්නේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. අපි මේ ලබන කොයි දේත් අපිට ලැබෙන්නේ, අපි මේ ලැබුවේ ධර්මයත් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. එනිසා අපේ ජීවිතේ කොයි දේටත් පෙර ආතු අපි බුදුරජාණන් වහන්සේමයි සිහිපත් කරගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරලා ඊළඟටම අපි මොකද්ද කරන්නේ? අපිට පින්ඩපාතය දෙන ජනතාවට අපි පින් අනුමෝදන් කරනවා. දැන් මම පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා කුටියේ තියෙන වත්පිළිවෙත් කරලා ඇඟපත සෝදගෙන පින්ඩපාතේ ගන්න පැදුර දාලා වාඩි වුණාට පස්සේ මේ පාත්‍රයේ ඔඩොක්කුවේ තියාගෙන මම මුලින්ම ආහාර පරිසංකා යෝනිසෝ පින්ඩපාතං කියලා ප්‍රත්‍වේක්ෂාව තමයි කියන්නේ. ඒ ප්‍රත්‍වේක්ෂා ගාථාව කියලා ඊළඟට කියනවා මේ ආහාරයේ පූජා කළා වූද, දැකබලා සතුටුණා වූද, දන් නොදුන්නා වූද සියලු සත්ත්වෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා. ඊළඟට උතුරු දිසාවේද, දකුණේද, නැගෙනහිරද, බටහිරද, අනු දිසා හතරේද, උඩු දිසාවේද, දස දිසාවෙම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා කියලා දකින්න. දැකලා ඊළඟට ඇස් දෙක පියාගෙන අත් දෙක නලලට අරගෙන මං කියනවා මේ ලෝකයේ ඉන්න සෑම සත්වයකටම මා දෙවෙනි වේවා කියලා. මං හැමදාම පින්ඩපාතයෙන් ගන්න ඉස්සෙල්ලා ඔක කියන දෙයක්. මේ ලෝකයේ ඉන්න සෑම සත්වයකටම මම දෙවෙනි වේවා, සතර අපායේ සත්වයින්ටත් මම දෙවෙනි වේවා, මේ මුළු ලෝකයාටම මා පාපිස්නාවක් වේවා කියලා. මම මාව පාපිස්නාවක් කළා බිම දාලා මම ඒ පාපිස්නාව තුල හැමෝම ඇවිල්ලා කකුල් දෙක පීදානවා මම දකිනවා. තිරිසන් සත්තු ඇවිල්ලා ඒ පාපිස්නාවේ මගේ ඇඟේ කකුල් දෙක පීදානවා මම දකිනවා. ප්‍රේතයෝ ප්‍රේතිය ඇවිල්ලා මගේ ඇඟේ කකුල් දෙක පීදානවා දකිනවා. ඒ පාපිස්නාව මගේ ඒ ශරීරය මහ පොළොවට පස් වෙලා සතර මහා ධාතුට එකතු වෙනවා දකිමින් තමයි මම පින්ඩපාතේ ගන්න පටන් ගත්තේ. දැන් අපි මේ පුරුදු පුහුණුනේ අපිට මේවා කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මේක ක්‍රිස්තියානි මහත්ෙක් දන්නේ නැහැ, මුස්ලිම් මහත්ෙක් දන්නේ නැහැ නේද?
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ නිසා අපිට මේ දේ ලැබෙනවා, අපිට සිව්පසය ලැබෙනවා. ඒ සිව්පසය අපිට ලබලා දෙන්නේ කවුද? ගිහි පින්වතුන්ලා. දොරේ ගිහි පින්වතුන්ලා අපිට සිව්පසය ලබලා දෙන්නේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. එනිසා අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා වගේම නිරේතුරුම අවසානයේ අරාකාරයෙන් හිතලා අරාකාරයෙන් අවසානයේ විදර්ශනා නූණ ඇති කරගෙන මුළු ලෝකයාටම පාපිස්නාවක් කරලා ඒ පාපිස්නාවත් අවසානයේ පිහිදාලා යුණාට පස්සේ සතර මහා ධාතුට එකතු වෙන දැකලා මේ දානයේ හැන්දක් හරි පූජා කළා වූ සෑම කෙනෙකුටම මේ ලෝකයේ ලපිට ලබලා දෙන්න පුළුවන් උතුම්ම විදර්ශනාමය කුසලය අපි ලබලා දෙන්න. ඉතින් ඒ උතුම්ම විදර්ශනාමය කුසලය ලබලා දෙන්න අපිට පාර පෙන්වුවේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. එනිසා අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියන කාරණේ තුලයි අපි මේ සෑම සම්පතක්ම සෑම දෙයක්ම සෑම සිව්පසයක්ම ලැබෙන්නේ කියන කාරණේ අපි දකින්නවා.